ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. नवराज्य प्रतिपत्ति प्रकाश जनपति पार्लिमेंट दिरीपत् एक रटक एक नीतियक संकल्प नव व्यवस्था අපගේ පළමු කාර්යයක් ලෙස 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්පසු රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. මෙහිදී එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා. මහින්ද යාපා කතානායක දුරේට විපක්ෂ නායක සජිත්. රාජිතට යලිත් අධිචෝදනා. ශානි තවදුරටත් රිමාන්ඩ්. සම්පායෝ අතරංගුවට ගැනීම රඟපෑමක් අතරංගුවටගත් ආකාරය ගැන පරීක්ෂණ කරන්නයි නීතිපතිගෙන් වැඩ බලන පොලිස්පතට නියෝග විදුලි කප්පාදුව හෙටින් අවසන් ගත වූ මාස දෙකක කාලය තුල සිදු කරන ලද විශේෂ වැටලීම් වලදී වරින්තු කරුවන් 26121 දෙනෙකු ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් 1,3651 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ වැටලීම් වලදී T56 ගිනි අවිදා 4ක් ඇතුළු ගිනි අවි 298ක් පොලිස් බහරයට ගෙන ඇති බවයි. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශයේ අතරතුර බලාපොරොත්තු වන මේගමු බන්දනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වරෙන්තු කරුවෙකු පූර්ණ සැලැස්මක් සහිතව සාදරයෙන් පිළිගැනීමක් බව CCTV කැමරා දර්ශන මගින් තහවුරු වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙණවිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළ බවයි. බන්දනාගාර රැඳවියන්ට පහසුකම් සැපීමේ චෝදනාවට මීගමුව බන්දනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අගෝස්තු 2 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ වරෙන්තු නිකුත් කර දින 11කට පසුවයි. මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් විසින් ඒ සඳහා මෙහෙයුමක් දියත් කර ඔහු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. විශේෂ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් අත්අඩංගුවටගත් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින් කුරුණෑගල ප්‍රදේශයේදී සිදු කරන ලද විමර්ශනයකදී තමයි මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ. කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීමක් සිදු කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පැවසුවද අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද අධිකරණයේ හමුවේ පවසා සිටියේ තම සේවාදායකයා පොලිසියට බහර වූ බවයි. ඒ අනුව අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සහ ඊට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කර තිබූ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපති දප්පුල දෙලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. අනුරුද්ධ සම්පායන අය පොලිස් භාරයට ගත් ස්ථානයේ CCTV දර්ශන අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අනුරුද්ධ සම්පාය නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පිරිසත් අනුරුද්ධ සම්පායෝ එම ස්ථානයට ළඟා වෙන තෙක් රැඳී බලා සිටින ආකාරයත් නිරීක්ෂණය වුණා. එසේම අනුරුද්ධ සම්පායෝ නැමැත්තා රතු පැහැති ජීප් රථයකින් එම ස්ථානයට පැමිණ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ රථය ඇසලට ඇවිද යන ආකාරයත් එහි සටහන් වී තිබුණා. එම අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ යමකු අමතමින් සිටි ආකාරයත් ඉන් අනතුරුව එම දුරකථන ඇමතුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට කතා කිරීමට ලබා දෙන ආකාරයක් පෙනී ගියා. තවද මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පාය නැමැත්තාගේ ශරීරයට අතපාමින් ඔහුව සුහදව පිළිගන්න ආකාරයත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබුණා. එම අවස්ථාවේදී ඔවුන් සතුටු සාමිචී යෙදෙන බවත් නිරීක්ෂණය කළා. ඒ අනුව ඒ අත්අඩංගුවට ගැනීමක් නොව වරෙන්තු කරුවකු පූර්ණ සැලසුමක් සහිතව සාදරයෙන් පිළිගැනීමක් බව සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට පැහැදිලි වන කරුණක් බවට ගරු නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දීමක් සිදු කළ අත්අඩංගුවට ගත් බවට මහජනතාවට හේතු ගැන්වීම පිණිස මේ ආකාරයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායන සැකකරු සමග එකට එක්ව කරන ලද සාමූහික රඟදැක්වීම සම්බන්ධයෙන් නොපමාව වාර්තා කරන ලෙස ගරු නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නා. එසේම අත්අඩංගුවට ගත් බවට අසත්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක
ඇමතිවරයාට විරුද්ධව නොපමාව කරුණු දක්වන ලෙසත් දැනුම් දුන්නා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත්තේ උපක්‍රමශීලීව බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් යයි අසත්‍ය කරුණු මහජනතාව වෙත දන්වා මහජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් ඔහුගේම ප්‍රකාශ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකොට නොපමාව වාර්තා කරන මෙන් තවදුරටත් ගරු නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දීමක් සිදු කළා. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලි සේනාරත්න මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ මාධ්‍ය ප්‍රකාශකට ලැබෙන වාර්තා අනුව දැනට ගරු නීතිපතිතුමා විසින් ඒ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් ප්‍රතිවරයාට විමර්ශනයක් කිරීම සඳහා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ අනුව මම හිතනවා මට එරෙහිව තියෙන විමර්ශනයක් සම්බන්ධයෙන් මම කරුණු ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නැහැ කියලා. අගෝස්තු මාසේ 3 වෙනිදා මේගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ මගින් විමර්ශන ආරම්භ කළා දෙනවා. අදාළ උද්ෘත එම ඒකකයට ගෙන්නගෙන තියෙනවා. මාධ්‍ය මගින් ප්‍රචාර වුණු වාර්තා ඕන් ගෙන්වාගෙන ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කරනවා. ඊට අමතරව කරුණ නීතිපතිතුමාගේ උපදේශ පරිදි පොලිස් ප්‍රතිතුමා විසින් එතුමාගේ උපදේශ අනුව ක්‍රියා කිරීම සඳහා නියෝග ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එම උපදෙස් අද ලැබුණේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා අගුණ කළා. 2014 වසරේ මෝදර ධීවරවරය අඩු වටිනාකමක් සහිත බදු පදනමක් යටතේ පෞද්ගලික සමාගමක් වෙත පැවරීම තුළින් රජයට පාඩු සිදු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කර තිබෙනවා. එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවරවරය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මොනසිංහයන අය නම් කර තිබෙනවා. මේ අතර ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අතරංගුවටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් සැප්තැම්බර් මාස 3 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් අද ගම්පහ මහේස්වත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා අතරංගුවට ගැනීමටත් මහේස්වත්වරයා එහිදී නියෝග කර තිබෙනවා. ශානි අබේසේකරට විරෝධය පළ කරමින් ගම්පහ මහේස්වත් අධිකරණය අසල අද විරෝධතාවක්ද පැවැත්වුණා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ඉහළම නිලධාරීන් වැරදි සාක්ෂි හදලා අධිකරණයට කොටු කළා. නීතිපති දෙපාර්තමේන්තුවත් අසරණ කරා. එයා මේ පුදුරා විශ්වාස කරා. මොකද මෙයා CID එකේ ඩිරෙක්ටර් කෙනෙක්. මේ වගේ නීච නිහීන නිඳිත තුච්ච පහත්ම වැඩ කරපු යුනිෆෝම් එකෙන් වාවෙන් නීතිය අවනීතිය කරපු මේ පුජ්‍යලයාට අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්න. එයා නීවිකේ විශිෂ්ට සේවයක් කරපු තස්තවාදීන්ට විරුද්ධ හොඳ සේවයක් කරපු නිලධාරී. මේ නිලධාරිය හිරේ දැම්මා. මෙයාගේ නෝනගේ අම්මා නිතර මැරුණා. නිතර බලලා අද ඉතාලම අසරණ තත්ත්වයේ ඉන්නවා මෙයා. ගියක් දොරක් නැහැ. මෙයාට නීතිය සානි කරානේ. ඒ වගේම අපි ඉල්ලලා හිටවා සානිට මේ හරි නීතිය කරලා දෙන්න කියලා. මේ සානි අබේසේකර වගේ මේ දේශද්‍රෝහි මේ නිවට නිලධාරීන් එක හිරගයක නෙමෙයි හිරගෙවල් 100ක අත්වසෙම යවිය යුතුයි. ඒ නිසා මොහොත කිසි ලෙසකින්වත් මේ ඉඩක් නොතිය යුතුයි. නිදහස් වීම සඳහා විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා මහා සංඝරත්නයේ හැටියට මොම් මේ කරලා තියෙන අපරාධය එකින් එක විමර්ශනය කරන්න. ජාතික නායක විනාශ කරන මොම් අතහැරලා නැහැ. රාජපක්ෂලා නැසීමට ගිනි කොළඹ මහාධිකරණයේ හමුවේ අද අධිචෝදනා භාර දුන්නා. අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් 10,000 බැගින් වූ මුදල් ලැප සහ රුපියල් 105,000 බැගින් වූ ශරීර ලැප දෙකක් මත මුදල් හැරීමට මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා නියෝග කළා. නමුත් ඔවුන් විදේශගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයේ දැනුවත් කර පූර්ව අනුමැතිය ලබා ගත යුතු වෙනවා. අදාළ නඩුවේ පළමු වන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බැවින් ඔහුට ලබන මාසේ 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා ඊයේ අවසර ලබා දී තිබුණා.
මෙතර 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියමල් රංගජීව දේශපාලන පරිගණකීම් පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම් සභාවට සිදු කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඇතුළු පුද්ගලයන් 7 දෙනෙක් අද උදෑසන කොමිසම් සභාව හමුවේ පෙනී සිටියා. එහිදී ඔවුන් කොමිසමෙන් ඉල්ලා සිටියේ නීතිඥවරුන් සම්බන්ධ කර ගැනීමේ ගැටලුවක් හේතුවෙන් සාක්ෂි ලබා දීමට වෙනත් දිනයක් තමන්ට ලබා දෙන ලෙසයි. ගතව මාස දෙකක කාලය තුළ සිදු කරන ලද විශේෂ වැටලීම් වලදී වරින්තුකරුවන් 26121 දිනක ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් 103651 දිනක අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මේ අතර ගෙවුණු පැය 24 තුළදීද දෙවේනිය ප්‍රදේශ කිහිපයකම මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කෙරුණා. වාහන ඇතුළු සංගභාගයන් ප්‍රවාහනය කළ කංසා කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු මට්ටක් කුලියමන් සන්ධ්‍යාසලදී අත්අඩංගුවට ගැනුණා. ජංගම දුරකථන බව පවසමින් ඇමරිකාවේ සිට මෙරටට එවා තිබූ ඇසුරුම් තොගයක තිබී කුෂ් නැවති මද්‍රව්‍ය ග්‍රෑම් 222ක් කටුනායක ගොන්තොටුපළ රේගුවේදී එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 2.2ක්. පසුගියදා පොලිස් බහරයට ගන්නා ලද රුපියල් මිලියන 200ක වටිනාකමකින් යුත් මැන්ඩි මද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින දීවර යාත්‍රාව අද අම්බලන්ගොඩ වරායේදී දෙහිවල පොලිස් නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. යතුරුපැදියකින් මාළු වෙළඳාම් කරන මුවාවෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකුද රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු සමග හංගල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හංගල්ල පොලිස් වසම තුළ මත්කුඩු සමග අවස්ථා දෙකකදී අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලින් අනතුරුවයි. ප්‍රබල පාතාලකාලී නායකයෙකුගේ ඥාතියෙකුයැයි සඳහන් කරමින් පිටකොටුව ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලිවිසලකින් රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදලකින් අත්තිකාරම් ලෙස රුපියල් 5000ක මුදලක් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පොලිසිය සඳහන් කළේ පුද්ගලයෙකු සිය බැංකු ගිණුමකින් රුපියල් 550,000ක මුදලක් රැගෙන යමින් සිටියදී දොඩංගස්ලන්ද කහහේන ප්‍රදේශයේදී විශ්‍රාමික හමුදා සෙබලෙකු එම මුදල කොල්ල කා පලා ගොස් ඇති අතර සැකකරු රිදීගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.